ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක මහේස් තීක්ෂණට මෙවර කැරිබියන් ප්‍රීමියර් ලීග් තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදා වී තිබෙනවා. ඒ විදෙස් ක්‍රීඩකයෙකු ලෙස ඔහු සමග ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම ගිවිසුම් ගත වීමත් සමගයි. ඔහුට අමතරව දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක සික්කුගේ ප්‍රසන්න සමගින්ද නයිට් රයිඩර්ස් කණ්ඩායම ගිවිසුම් අත්සන් කර තිබෙනවා. ඔහු අවසන් වරට 2019 වසරේදීද ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළා. විදේශ ක්‍රීඩකයන් ලෙස එම කණ්ඩායම සමගින් ගිවිසුම් ගත වී ඇති සෙසු ක්‍රීඩකයන් වන්නේ නව සීලන්තයේ කොලින් මොන්රෝ, ඇමරිකාවේ අලි කාන් සහ නව සීලන්තයේ ටීම් සෙම්පර් යන ක්‍රීඩකයන්. IPL තරගාවලිය නියෝජනය කරන නයිට් රයිඩර්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය දරන සාරුක් ඛාන් විසින් කැරිබියන් ප්‍රීමියර් ලීග් කී නයිට් රයිඩර්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය දරනවා. මෙවර කැරිබියන් ප්‍රීමියර් ලීග් තරගාවලියේ අගෝස්තු 30 වෙනිදා සිට සැප්තැම්බර් 30 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. තරගාවලිය සාන්ත කිට්ස්, සාන්ත ලුසියා, ටොබෑගෝ සහ ගයනා හිදී පැවැත්වීමට නියමිතයි. මේ අතර බටහිර ඉන්දිය කොදුව ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන එවින් ලුවිස් ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය සඳහා ජැප්නා කිනිස් කණ්ඩායම සමග එක් වී තිබෙනවා. LPL තරගාවලියේ ක්‍රීඩක කෙඩුම්පත් කිරීමේ අවස්ථාව අද පස්වරුවේ සිදු කෙරෙන අතර ඊට පෙර සෑම කණ්ඩායමකටම විදේශ ක්‍රීඩකයන් දෙදෙනෙකු සහ දේශීය ක්‍රීඩකයන් දෙදෙනෙකු සමග සෘජුවම ගිවිසුම් ගතවීමේ අවස්ථාව ලබා දී තිබෙනවා. ඒ අනුවයි එලෙස සෘජුවම ගිවිසුම් ගත වූ ක්‍රීඩකෙකු ලෙස එවින් ලුවිස්ගේ සංචිතයට මිලදී ගැනීමට කිනිස් කළමනාකාරීත්වය පියවරගෙන තිබෙන්නේ. කැරිබියන් ලීග් ක්‍රිකට් තරගාවලියේ වැඩිම 6 පාරවල් සංඛ්‍යාවක් එල්ල කළ ක්‍රීඩකයා ලෙස ඔහු විසින් 2021 වසරේදී නව වාර්තාවක්ද පිහිටුවා තිබෙනවා. ඔහු විසින් බිදදැමුවේ සුපිරිපිතිකරු ක්‍රිස් ගේල් විසින් තබා තිබූ වාර්තාවයි. පෑම් පෑ අලුත්න දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු ඔබටත් දැනගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.